අද වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔයාලට පොඩි අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා මේ වීඩියෝ එක බලනකොට ගෙදර ඉන්න කම්මැලි පූස්තඩියව ඔයාගේ ළඟින් තියාගන්න එපා මිත්‍රවරුනි මිනිස්සු හැමදාම අපිට කියන්නේ කම්මැලි සත්තු කියලා හැමදාම මේ මපාසෙ ඉන්න බෑ ඇත්තටම බලලුන් කියන්නේ මිනිසුන්ගේ ජීවිතවලට ගොඩක් සමීප සත්ව කොට්ටාශයක්. හරි හරි හරි. ඔයාලත් එහෙම තමයි. හැබැයි තින් මෙයාලව හුරතලයට ඇති කරනවා ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නම් ලැබෙන්නේ නැහැ. කනවා නිදා ගන්නවා. ඉතින් අපි මේ කිසිම වැඩකට නැති කම්මැලි පූසෝ ඔක්කොම අතුරුදහන් කරලා දාමුද? අපි එහෙම කළොත් මිනිසුන්ට මොන වගේ බලපෑමක් ඇති වෙයිද? මියන්ගේ ව්‍යාප්තියට කුමක් සිදු වේවිද? මාරාන්තික වසංගත අපේ ලෝකය පුරා පැතිරෙන්න පටන් ගනීද? එහෙනම් අපි අද කතා කරමු බලලුන් මුළු ලෝකයෙන්ම අතුරුදහන් වුණොත් එම නිසා ඇතිවෙන බලපෑම ගැන. අපේ නිවෙස්වල සුරතලයට ඇති කරන බලලුන් පැවතගෙන ඉන්නේ මැද පෙරදිග ජීවත් වන බලල් වර්ගයක් වන ෆෙලිස් සිල්වෙට්‍රිස් නැමැති සත්වයාගෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මෙයව හඳුන්වන්නේ කැලෑ බලලා ලෙසයි. ඉතින් මේ බලලුන් මුලින්ම හීලෑ කරන්න පටන් අරගෙන තිබෙන්නේ පෙරදිග රටවල් ආශ්‍රිත ප්‍රදේශවලයි. ඔයාලා දන්නවද මේ ක්‍රියාවලිය මුලින්ම ආරම්භ වෙලා තිබෙන්නේ මීට වසර 12000කට පමණ පෙර. ඒකට ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ ආහාර සහ භෝග වර්ග මීයන්ගෙන් බේරා ගැනීමයි. ඒ කියන්නේ බලලුන්ව මුලින්ම ඇති කරන්න පටන් අරගෙන තිබෙන්නේ හුරතල් කරන්න නෙමෙයි. දඩයම් කිරීම මගින් තම ආහාර සපයා ගන්නා සත්වයින් අතරින් 6 වෙනි ස්ථානය හිමි කරගන්නේ අපේ ගෙදර ඉන්න කම්මැලි පූසා. මෙයාට ගොදුරක් දඩයම් කිරීමේ හැකියාව 37ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒ අපි ඉතින් මෙයාට හැම වෙලේම කියන්නේ කම්මැලිය කියලානේ. ඒකට හේතුව තමයි මෙයාලා දවසකට පැය 16ක් පමණ නිදා ගන්න එක. ඉතිරි කාලය මෙයාලා වැය කරන්නේ පුහුණු වීම කිරීමට සහ දඩයම් කිරීම වැනි කාර්යයන් වලට. ඒ වගේම තමයි ලෝපුරා සිටින බලලුන් වසරකට ශීරපායි සත්වයින් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් මරා දානවා. මේ අතරින් 80%කට වඩා වැඩි ප්‍රතිශතයක් වෙන්නේ විවිධ මීයන් වර්ග. ඉතින් මෙයාලව එකපාරටම ලෝකෙන් අතුරුදහන් වෙලා ගියොත් එහෙම වුණොත් ඒකෙන් වැඩිම වාසිය අත් වෙන්නේ මෙන්න මෙයාට. අපේ ලෝකයේ මේ වන විට මීයන් බිලියන 5ක් පමණ සිටිනවා. මොවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා හටගන්නා රෝගවලින් 10000කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් සෑම වසරකම මිය යනවා. සාමාන්‍ය මීයන් යුගලයකට පැටවුන් 1250කට ආසන්න ප්‍රමාණයක් එක වසරක් තුල බිහි කරන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය යටතේ බලලුන් අතුරුදහන් වී වසරක් පමණ ගතවන විට මීයන්ගේ ගහණය බිලියන 500 ඉක්මවනවා කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද? ඒ මීයන්ගේ ගාහණය නෙමේ මෙතන තිබෙන ප්‍රධානතම ගැටලුව. මීයන්ගේ ලොන් මත විවිධ වෛරස් වර්ග දහස් ගණනක් අන්තර්ගත වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව නිසා ලෙප්‍රොපයිරෝසිස්, ලිම්ෆොසයිටික් ටුලරේමියා සහ සල්මොනෙල්ලා වගේ රෝග මිනිසුන් අතර සීග්‍රෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එය මිනිසුන් මුහුණ දෙන භයානකම වසංගත තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. මෙම නිසා මීයන්ගේ ගහණය වැඩි වුණොත් අපිට ලෙඩ රෝගවලින් නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මීයන්ගේ ගහණය වැඩි වෙන නිසා ගොවිබිම් සහ ධාන්‍යාගාරවලට විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ මෙයාලා මේ සෑම දෙයක්ම ආහාරයට ගැනීමයි. සුපිරි වෙළඳ සැල්වල තිබෙන වියලි ආහාර වර්ග සියල්ලම මීයන් විසින් විනාශ කර දමාවි. සුපර් මාකට්වල විතරක් නෙමෙයි අපේ ගෙදර තියෙන කෑමක්වත් අපිට තියාගන්න ලැබෙන්නේ නැහැ.
ඔයා මේ කාලේ පාරේ ගමන් ගන්නකොට එහා මෙහා ගමන් ගන්නා මීයන් සුලබ දසුණක් බවට පත් වෙනවා. සමහර මීයන් වර්ග කුරුළු බිත්තරද ආහාරයට ගන්නවා. මෙම නිසා පක්ෂීන් විශේෂ ගණනාවක්ම වඳ වෙලා යන්නත් පුළුවන්. මම දැන් මේ කතා කරේ බළලුන් අතුරුදහන් වෙලා අවුරුද්දකින් වෙනදී. අවුරුදු දෙකක් විතර වෙනකොට මීයන්ගේ ගහනේ බිලියන 1000කටත් වඩා වැඩි වෙනවා. හැබැයි එහෙම වුණොත් දැක්කනේද අපේ ගෙදර ඉන්න කම්මැලි පූසා නිසා අපි කොච්චර සැනසille ඉන්නවද කියලා. මම ඔයාට මුලින්ම කිව්වා නේද මේ වීඩියෝ එක බලනකොට ඔයාගේ ගෙදර ඉන්න පූසව පැත්තකට දාන්න කියලා. හැබැයි ඉතින් ඔයා එයාව ළඟ තියාගෙන මේ වීඩියෝ එක බැලුවා නම් අනින් පස්සේ මේ ගෙදර වැඩ වෙන්නේ මට ඕන විදිහට. ඉතින් මේ වගේ කුතුහලයේ පිරුණු තවත් රසවත් වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔයාලා සෑම දිනෙකටම සුබම සුබ දවසක්.